බෝවන් සුබ අලුත් අවුරුද්දක් වේවා දෙදස් විසිතර ඔබ ලංකාවාසී ලෝවාසි සියලුම දෙනාට. අද දවසේ විශේෂ කාරණාව තමයි දෙදස් විසිහතර වර්ෂය ගැන කොහොමද ඔබට රටට වෙන්න කියලා දැනගන්න තමයි කාගත්ම උනන්දුව තියෙන්නේ ඔබගේ මේ හද දිනෝ යුියෝප්චනලය හරහා ඔබට මම අදදසදී දෙදාසි අතර වර්ෂය ගැන පැහැදිලි කිරීමක් කරන්න තවයි මේ සූදානම් වෙන්නේ. එතකොට මේ දෙදස් විසි අතර ආරම්භය ගැන කතාගරොත් මේ ශ්‍රී සකරාජ වර්ෂ ප්‍රමාණයින් ඉදහස් නම්සය හතලිස් පහක් වු එකන සකරජ වර් ප්‍රමායෙන් ඉදහස් නමසි හතලස් පස්්නිය අවුද්ද මයි මේ ආරම්භ වෙලා තියෙන්නේ එතකොටට මේක සූර මාසක්‍රමයෙන් දනු රවයට යත් නු රිය මයි ්‍රාත්මකමින් පවතින්නේ මේ දනු රවියයට අයත් ජනවාරි මාසේදී මේ ආරම්භ ජනවාරි මාසය ආරම්භ වෙන්නේ අව විසේණිය කියන තිතිය වි කියන තිතිය ක්‍රියාත්මකමින් පවතින සඳුදාදාවසේදී පූරභාග හය විසි දෙකට තමයි ඉරවදාව සිද්ධ වෙන්නේ එතකොට පූරභාග හය විසි දෙක නිරවපුදාව සිද්ධ වන වෙලාවට තමයි මම ඔබට මේ පවිතර ගෙන එන්නේ එතකොට මේ වෙලාවේ ක්‍රියාත්මකමින් පවතිෙනවා නැගැහිට සිතජයේ දනුලග්නය. ගුරුහිමි දනු ලක්්නය ක්‍රියාත්මකමින් පවතිනවා අංශක දාසයයි කලා පහළවෙේ ලග්නස්පූටේ වෙන්නේ. එතකොට ගුරු හිමි දනුලක්්නය ක්‍රියාත්මකය නවා හෝරාවිදියට කටකහිමි චන්ද්‍ර හෝරාව තමයි උදේ හය විසික වෙද්දි ක්‍රියත්මකවින් පවතින්නේ මේ ජනවාරරි පාලවෙ ද. එකොට කුජ හිමි මේේෂ දෙර්කාණය රවිහිමි සිංහ නවාංශකය, බුද්ධහිමි මිතුන ධාධ ශාංශකය ගුරුහිමි දනු ත්‍රීංශාර්ශකය කියන මේ ශඩ් වර්ගයෙන් ව අවුරුද්ධ ආරම්භ වෙනවා. එතකොට කේතු හිමි මානකතේ හතරවැනිපාදය තමයි ක්‍රියාත්මකවෙින් පවතින්. කේතුට හිමි නැකතකින් තමයි වර්ෂය ආරම්භය සිද්ධ වෙන්නේ. එතකට වර්ශය දවස සූරයවුදාව සිද්ධ වෙන්නේ තොට කටයි කටකහිෙමි චන්ද්‍ර පංච මහෝරාව ක්‍රියාත්මක වෙනවා කටකහිමි චන්ද්‍ර සූක්ෂ මහෝරාව ක්‍රියාත්මක වෙනවා. ඔවිදියට තමයි මේ වර්ෂාරම්භය සිද්ධ වෙන්නේ තකොට දෙදස් විසි අතරයි ජනවාරි පලවෙනිද පෙරවරු හය විසිදකට ඉරවදාව සිද්ධ වෙන මේ කෙන්ද සටහනේ මේ විදියට තමයි ග්‍රහපෙල ගැස්ම සිද්ධ වෙන්නේ රවි කුජ ග්‍රහහින් ඉන්නවා ලගනස්ථානයකන්නේ ධනුරාශයේ තුන්වැන් ඉන්නවා ශනිග්‍රහයා, කුම්බරාශයේ, මීනරාශය ඉන්නවා රාහුග්‍රහයා හතර වැන්නේ. මේශරාශයෙන්ව ගුරුග්‍රහයා පස්ස වෙන්නේ. එතකොට සිංහරාශය ඉන්නවා චන්ද්‍රයා නමවැන්නේ. කණ්‍යාරාශයෙන්ව කේතු දහ වැන්නේ ච්චිරශීයේ දොස් ඇන්න්න න්නවා බුද් සහ සිකුරු ග්‍රහයි. එතකොට බුදග්‍රහයා වක්‍රවෙලා අතමයි ඉන්නේ මේ වර්ෂය ආරම්භ වෙද්දි එතකොට සිංහ නමාංශක ක්‍රාත්මක වෙන්න එතකොට ලග්න ඉන්නවා සිංහ නමාංශක ක්‍රියාත්මක වෙද්දී එකේ රවඉන්නවා නමාංශ්‍ය කුඩලේ දෙකේ කේතු සිකුරු ඉන්නවා පස්ස න්නේ ශනිග්‍රහයා ඉන්නවා හත්යන්නේ බුද් සාහ රහුග්‍රහයින්ඉන්නවා අටවෙන්නේ අටවැන්නන්නේ බුදසාහ රහ්ග්‍රහයිනෙන්න්නවා නමවෙන්නේ කුජග්‍රහයයිඉන්නවා දොළොස්වැන්නේ ගුරු සහ චන්ත්‍රග්‍රහයින්නො මේ නවශ්‍යක කුන්ඩලියේ ග්‍රහ පෙළගැස්ම තමයි කිව්ේ. එතකොට රවිග්‍රහයා මිත්‍රරාශිගත වෙලා ඉන්නවා චන්ද්‍රග්‍රහයත් මිත්‍ර රශිගත වෙලාඉන්නවා කුජග්‍රහයත් මිත්‍ර රශසිිගත වෙලා ඉන්නවා බුදග්‍රහයා සමරාශිගත වෙලාඉන්නවා. ට ගුරුග්‍රහයා මිත්‍ර රාශිගත වෙලා ඉන්න. සිකුරු ග්‍රහය සමරාශිගත වෙලා ඉන්න. ශනිග්‍රහයා සක්ෂේෂ්්‍ර රාශිගත වෙලා ඉන්න. රාහු්‍රහායා සමරාශිගත වෙලාඉන්න. කේතුග්‍රහයා සමරාශිගත වෙලා ඉන්න. එ මේ විදියට තමයි මේ ග්‍රහ පෙළගැස්ම සිද්ධ වෙලා තියෙන්න්නේ මේ වර්ෂය අරම්බේදී. එතකොටට අපි නැකත ගැනත් කතා කරමු රවිග්‍රහයා සිකුරුටයිත නැකතක ක්‍රියාත්මකයි මින් පවතිනවා එක කියන්නේ සතුරු රාශයක රවිට සතුරු රාශයකටයත් නැකතක තමයි ක්‍රියාත්මකින් පවතින්නේ රවිග්‍රහය. විතර චන්ද්‍රග්‍රහයා කේතු රායිත නැකතක ක්‍රියාත්මකමින් පවතිනවා. චන්ද්‍රගහයට සමරාශිගත්ත සමග්‍රහ වෙච්ච ග්‍රහයෙකුගේ නැකතක තමයි ක්‍රියත්මකමින් පවතින්නේ. විදර කුජ ග්‍රහයා ට අයිති නැකතක තමයි ක්‍රියත්මගේ ගන මිත්‍ර රශිකටයිති නැකතක තමයි ක්‍රියාත්මකයමින් පවතින්නේ. තර බුදග්‍රහයා කේතු ග්‍රහයායට අයි නැත ක්‍රාත්මක වෙනන බුදුග්‍රහයාත් එකන සමරාශිගත රාශයකටයත් නැකතක තමයි ක්‍රියාත්මකමින් පවතින්නේ. ත ගුරු ගහයා සිකරු ග්‍රහයායට අයිති නැකත ක්‍රාත්මකෙනවා ගැන සතුරු රශයකටය නැතක තමයි ක්‍රාත්මකවෙන්නේ. සිකුරු ග්‍රහයා ශනි ග්‍රහයායට අයිති නැකත ක්‍රියාත්මක වනවා කියන මිත්‍ර රාශයකරාඇත් නැතක ක්‍රාත්මකමින් පවතිනවා. ෂනිග්‍රහයා රාහුට අයිති නැකතක ක්‍රියාත්මකමින් පවතිනවා රාහුට අයිති නැකත කියන්නේ මිත්‍ර රශයකරයිති නැකතක ක්‍රියාත්මකමින් මිත්‍ර රාශයකටයි නකත ක්‍රියාත්මකමින් පවතින. තොර රාහුග්‍රහයා ගැන බලමු රාහුග්‍රහයා බුදුග්‍රහයාට අයිති නැකතකයි ක්‍රියාත්මක වෙන්නේ බුදු ග්‍රහයා කියන රාුග්‍රහයට මිත්‍ර රශයයක් මි්‍ර ශික නක තමයි ත්මකින් පවතින්නේ දුදර කේතු ග්‍රහයාගැන බලමු කේතු ග්‍රහයා කූජ ග්‍රහයාට අයිත නැකතක ක්‍රියාත්මකමින් පවතිනවා එතකොට කූජ ග්‍රහයාට අයිත නැකත කියන මිත්‍ර රශයකට අයිත නැතක තමයි ක්‍රියත්මක වන්න කේතු ග්‍රහය උන්න්නො විදියටයි නැකත ආශ්්‍රිතව මේ ග්‍රහයින් ක්‍රියාත්මක වෙන විදි සතුරු මිතුරු භාවය. එතකොට මෙන්න මේ විදියට ක්‍රියාත්මක වෙන මේ වර්ෂාරම්භය. මම නැවතවාරයක් මෙන මේ විදියට මේටික කියනවා. වර්ෂයේ ආරම්භ වෙන්න දවස සඳුදා දවස. නැකත මා නැකත හතරවෙනි පාදය තිතිය අව විසේණිය කියන තිතිය. යෝගය අයිුෂ්මන් යෝගය තයිතිල කියන කරණය. ඔන්න පංචාන්ගෙන් තමයි මේ වර්ෂය සූරය උදාව සිද්ධ වන වෙලාවට මේ වර්ෂය උදාවවෙන්නේ. එතකොට විසිද වන දෙර්කානාධිපතිය ක්‍රියාත්මක වෙනවා කුජ කියන ගහයා. හෙට හතරවෙන් අවශ්‍ය කාධපතිය ක්‍රාත්ම වෙනවා. හැහතර නශිකාතිපතිත් කොජ කියීනග්‍රහයා එතකොට කොජ කිරන ග්‍රහයා මේ ලග්න කුන්්ඩලිය ලගනස්ථානය පලවැන්නේ තමයි ක්‍රියාත්මකවමින් පවතින්නේ තුොට බාධකග්‍රහයා වෙන්නේ බුදග්‍රහයා බුදග්‍රහයා වක්‍ර වෙලා දොළොස් සැන්නේ ක්‍රියාත්මකවමින් පවතින්නවා. එතකොට මෙන්න මේ විදිට ආරම්භ වන්නාව මෙන්න මේ දදස් විසිහතර වර්ෂය පිළිබඳව අපි පොදු පලාාපලයක් විදිට දෙයක් කියනවනක් මෙහම දෙයක් මට පොඩි දෙදයක් කියන්න පුළුවන් එතකොට මේ වර්ෂයේ මුල් මාස් හතරක කාලසීමාවත් තුළ මේ රට රට ගැ කොහම දෙකිරවන රට ටිකක් ට නිදැල්ලේ යන ගතියක් තමයි පේන්නේ නිද කැනෙ එම ආයාර ඔහේ යනවා කියන ඔහේ යනවා කැනෙ සාමාන්‍යෙන් ගමනක යනවා කියන ගතියක් තමයි තියෙන්නේ එකන්නේෙ ප්‍රැවටීම් වලට භාජනය වෙන සමට ජාත්‍යන්තර රැවටීම්වෙන්න පුුවන් මේක රැවටීම් වලට භාජනයවමින් ගත කරන්නාව අපසු කාලසීමාවක් තමයි මුල් මාස හතරක කාල සීමාවක්. එතකොට මේ මාස හතරයෙන් පස්සේ ඊට පසු කාලසීමාව පුපුරන සුල් ගැන හැම දෙයක්ම උච්චසම තැන ඇවිල් පුරොන තැනට පත්වෙන කාලවකෝනවත් තමයි. අප්‍රේල් මාසයෙන් පස්සේල වෙන්නා විතුරු ඉතිරි වර්ෂය ඉතිරි කාලසීමාව තර මේ ජනතාවගේ පීඩන මට්ටමුණක් උපරිම මට්ටමටඇවිල්ලා එක පිපිරෙන තනට පත්වන කාලවක්වා අනතමයි මේ අපප්‍රේල් මාසියෙන් පස්සන කාලසීමාව ගන හැම දෙයක්ම රෝගකාරී තත්ත්වයන්න ඇතිවෙන්න පුළුවන් විශ්බේජ පැතිරීමේ තත්වයන් මතුවෙන්න පුළුව විශබේජ පැතරීමත් එක්කම රෝග වසංගත රෝග තත්ත්වයන් මතුවීමේ තත්ත්යත් පැවතින්න පුළුවන් මෙසියල්ලම හැම දෙයක්ම පිපිරිම් උපරම මටමට වෙල පිපරීමේ මට්ට පත්වෙන හැම දෙයක් ගැනේ දේශපාලනය වඋනත් ආර්ථික වලත් හැම දෙයක්කිම ඒ මට්ටමට උපරම් මට්ටමට පැමිණ එක එතනින් පිපිරිෙන මටමට එ තත්්‍යයයක්ටම අපිල් මසිෙන් පස්සෙ දකරල් ලැබෙන්නේ මේ හලස්සි ම අ තකට මේ දිරි තමයි පොදදු ස්තරය. අපි ලග්නෙෙන් ලක්්නට පලාපල විස්තරයක් ගනවා අපි මේෂ ලක්නය ඉඳලා. ක් වෙන ලක්න්න හට වෙනවෙනම ලක්න්නන පලාා පල විස්තරය අපි ඉදිරියේ දැම තැන්සිට බලමු. ඔබට යම්කිසි අවශ්‍යතාවයක් පැන නගෙනවනන් පෞද්ගිලික කියද සටහන පරක්ෂා කර ගැනීම සඳහා. ඔබගේ පෞද්ියලිකත්තේ යෙන් සඳහහා පරික්ෂායන මුොද මේ තිරේ දිශවන දුරකතනාගේ හා මහා සම්බන්ධ වෙන පුළුවන් වටසප් පරහා හා සම්බන්ධ වන පුළුව වසැප් දුරකතරමාගේින් වස්. මේ මැසේ්ජයක් හරහා මහා සම්බන්ධවෙල ඔබට අවශ්‍ර රණාව මහා සම්බන්ධයලා අයිටු කරගන්න පුුවන් මගේ ජෝතිශමය සේවාවන් අතර මෙන්න මේවා ක්‍රියත්මගන උපත්ත ජන්පත සාදාදීමත් සිද්ධ කරනවා ඒයගේින් විශ්මිත පලාපලකතනයක් සිද්ධ කරනවා. මල්වර ශාස්ත්‍ර පලාපලේ ක්‍රියාත්මක නො නැට් සමඟ.ඒවගේ මංගල නැකැත්පත්‍රය සාදාාධීම කටයුත්ත සිද්ධ කරනවා ඒවගේම තමන්ට ජෝතිශමය වසයෙන් අවශ්‍ය වන්නවු සුබ මුහෘර්ත තමන්ගේ දෛනක ජීවිතය අවශ්‍ය වන්නාව සුබ මුහෘර්ත සාධාධීමේ කටයුත සිද්ධ කරනවා මෙවැනි ජෝතිශමය වසයෙන් සිදුකරන්නාවු සියලෝම ජෝතිශමය කටයුතු වට මහා සම්බන්ධවෙල කරගන්න පුළුවන් පෝද්ජිකව මගේ දුකතනා කෙහා සම්බන්ධලා අ්‍ය දේසි දෙගන වැඩ විස්තර දැගැනීම හැකි අවතියෙන. ගේ පූජාමය වැරකරවොසින් සෙත්ක විසාධාද සෙත්ක විගායනා කිරීම ත් පූජාමය වැර සෙත්ක විසාදාාදීම සිද්ධ කරනය වගේ සෙත්ක විගායිනා කිරීම දේව සමෙන් අර අපි කියන දේව කන්නලොවත් සමඟ දේව කන්න ලොවත් සමගම අවශ්‍ය කරන්න සෙත්ක විගායන මත්මහොද සිදග ීම ක දෙකරනවා ට අවශ්‍යතාවය මත මහා සම්බන්ධය පුළුවන් නවශ්‍ය ඕනෑ මද්‍යයක් සිද්ධ කරල දෙන්න. ජෝතිශ මේ වසයෙන් පූජාමය වල්සේ සි සිද්ධ කළල දෙන්න මහා සම්බන්ධ එන්න දුරකතන මාර්ගෙන් තතිරේ දදිස්වන දුරකතන මාග ඔසේ මහා සම්බන්ධයනකට පුළුව. දැන් අපි බලමු ලක්නෙන් ලක්නයටට මේ දස් විසි අතරවර්ශය ඔබට ට ලා ලන්කාවාස ලෝවා ඔබ සිරම් දෙනට කොහමද මේක බලපානන්න ක කියලාි බලමුද ලක්න ලක්නට මසල ෂම රැගනා ිතාා කරමුද. උෂබර ඇසින් නිපදනහු ඔබට මේ දෙදා සිසි අතර වර්ශය හොම දෙකල් අපි බලන්න ඕනේ ඊට කලින් අපි බලමු මේ උෂබ ලක්න හිමියන්ගේ ග්‍රහ පිහිටීම කොහොමද මේ දෙදා සිසි අතර වර්යේදී කියලා. උෂබ ලක්නය උෂබ ලක්න හිමියන්ට හතර වැන්නේ චාන්ද්‍රයා පස්සන්න කේතු හත්තැන්නේ බුද්ධසිකුරු අටවැන්නේ රවී කූජ දහවැන්නේ ශානී එකොලොස්ඇන්න රාහු දොළොස්ඇන්නේ ගුරු ප්‍රහයා සිටමින් තමයි මේ වර්ෂය ආරම්භ වෙන්නේ මේ උෂබ ලක්න හිමියන්ට. එතකොට උෂඹ ලක්නැහිමියන්ට අපි බලමු මේ වර්ෂය කොමද ගවී ගෙන යන්න කියලා. විෂුබලක් නැහිමියන්ට ශාරීරික වශයෙන් තරමක් දුරට අපහස්තා ගෙන දෙන්න පුළුවන් වසරක් වෙනෝ ඇතුකොට චරීරික පීඩා තරමක් දුරට මතු වෙන්න පුළුවන් කාලසීමාවක් වසක්. යොගේම තමන්ට නැතත් පවුලේ කෙනෙකුට හරි යම් කිසි අසනීපයක් එක තමන්ට පේඩාවක් ලබා දෙන්න නැතනාම් තමන්ගේ පවුලෙ කෙනෙකොට හරි යම් කිසි අසනීපයක් පීඩාවක් ගෙන දෙන්න පුළුවන් මේ පසුබිමක් නිර්මාණය වෙනවා මේ ඉදිරි වර්ෂය තුළ. උසස් කියල හිතනායකින් යම් යම් කරදර තත්ත්වයන් මතුවෙන්න පුළුවන් බාධ මතුවෙන්න පුළුවන් උසස් කියල හිතන අපිට වඩා අපි සස්සය අපි දැ අප ආයතනක වැඩකන්නවන යතන ුස නිලධාරී අපි සාමා්‍ය ගමේජීවත්යෙන් ොන අපිට වඩ උසස් රජය නිලද අපේ අපේ අපි අපේ වසම්මල ඉන්නවනක් අප දැ ග්‍රම සේවක ගැරත් ග්‍රහම සේවක පත්තොත්ේ අපේ උසස් නිලධරී සුසස්ගේ අපි හිතාගෙන ඉන්නයි අන්න එහෙමඇගගේ යම්යම් කරදර මතුවන්න පුළුවන් බාධ මතුවෙන්න පුළුවන් එවිතරක් නෙවෙයි තමන්ගේ කලත්්‍රයාගෙන් පවා යම්යම් කරදරතත්යන් මතුවන්න පුළුවන් පසුබිම් නිර්මාණය වෙනවා මෙ මේ උෂබ ලක්න හිමියන්ට දෙදාස් සිසි අතර වාර්ශය තුළ අවහිර බාධ මතු වෙනවා ගැටලු මතු වෙනවා සස්ස යන අයගෙන් සහ තමන්ගේ කලාත්‍රයාගෙන් යනා අයගේ එතකොටට මේ විදියට ගලාගෙන අදදී තමන්ගේ හිතයිශීය ඉන්වනේද මේ තමන්ගේ හිතයිශී අය කිසිසුටු රණාවක් හේතුවක් කාරණාවක් නැතුව තමන්ගේ අමනාප වෙලා ඉවත් වෙලා ය තත්වයට අමනනාපේෙන්ම්මා දිීට තත්යෙන් පත්වෙන්න පුලුවන් පසරක් වෙනවා තමන් වටේපිටේ ඇසුරු කරද්දි තමන්ගේ හිතාශීන සුරු කරද්ද තන් බොහොම පරිස්සං සාකතව යන කටයුතු කරදදි වචන පවිච්චි කරදදි හොඳින් පවිච්චි කරන්න කියලා ගොඩ කල්පනාකාරීව කටයුතු කරන්න කියලා කියන උෂබලක්න හිමියන්ට මේ ඉදිරි වර්ෂය තුළ. වගේම ගින්දර ගෑස් විදුලිය වගේ දේවල් වලින් පොඩක් පීඩා ගති ඇති වෙනවා. තමන් ගෑස් භාවිතා කරන වනන් නිවැසේ තමන්ගේ රැක ඇස්ථානයේ ඒගේ තැන්වලද ගේෑස් වලින් වැ සම්බන්ධ වැටි කරන පොඩ පරිසංකාරිවෙන්නේ වගේ විදුලි සබන්ධ වැඩ කටු කරන න ගෙන විදුරි කාර්මික ශේත්‍රී යල ොනන් ගෙදර විදුරි කාර්මි ඩ කඩිු පොඩි පොඩ කරු කරන ඒවගේ දේවල්වලින් පීඩ අඇතුවෙන් පුළුවන් තරමාක් පරිසං වෙන්න ඕන එවගේ ගිින්ද රශ්්‍රිතව පිඩ ඇතිවෙන්න පුළුව. අග්නිිීඩ ඇතුවෙන්න පුලුවන් පරිසං සාගතව කටයුතු කරන්න ඒ වැඩ කටයුතු සිද්ධකරද්ද. වගේ ඒ වගේ දේවල්ලින් ආරවුල් මතුවෙන්න පුළුවන් දෙන ගැනගින්දර ෑස් විදුලි වගේ දේවලින් ආරවුල් ඇතිවෙන්න පුළුවන් එහිද තරමත් කටයුතු කාරණ සිද්ධකරද්දේ එ සම්බන්ධව ඉතාමත්ම පරිසං සාගතව කටයුතු කරන්න ඒ ඉබසීමෙන් කටයුතු කරන්න කල්පනාකාරව කටයුතු කරන්න කියලා පොඩි ඕ දෙනක් දෙනවා. වගේම තමන්ගේ හිතට සාහනයක් ටිකක් අඩුවවෙලා යන සහන නතිවෙ ය සහනය නොලැබීමේ තත්ත්වයක් මතු වෙනවා. සිතට අසහනය ඇතිවීමේද. රෝග ගැන කතාගෙරෝධීන් තමට රුදිරදෝ හට ගැනීම තත්වයක් තියෙනවා ැන ලයාශිතව රෝග ඇවීම ඉඩකඩ තියෙනවා. උනරෝග උනවසංගත රෝග ඇතිවීමේ තත්ත්වයක් පැනනගෙනවා. තමන්ට අර්ශෂස් රෝගය වගේ රෝගි තත්වයන් තිබුණන අන්නේ රෝගි තත්ත්වයන්. වැඩිවර්ධනවේ මතුවීමේ නැවත මතුවීම හොඳ වෙලා මනකව නැොතු මතුවීමේ තත්වයන්ගේ දෙවල් මතු වෙන්න පුළුවන්. මෙ මේ වගේ රෝගී තත්ත්වයන් ඇතිවීමේ ඉඩකඩත් ඇතිවෙනවා. මේ ගෘෂබලක්න හිමි අයට.ඒවගේම තමන් කිසියම් වංචාවකට ගොදුරුවෙන්න පුළුවන්. තමන් කටයුතු කාරණ කරගෙන යද්දී මුදල් වංචාවල් වෙන්න පුළුවන් ඉඩකඩම් වංචාවල් එන්න පුළුවන් තමන්ගේ මට්ට මේ හැටියට. එකක වංචාවල් වලට ගොදුරුවීමේ හැකියාවති නෝ එවගේම රැවටීම් වලට ගොදුරුවීමේ හැකියාවති නෝ තමන්ගේ ඥාතිීෙන්න්න පුළන් අසල්වාසින්වෙන්න පුළුවන් තමන් ජීවත්තන පරිසරයවෙන්න පරිසරේට පිටාවන්න ල රැකිිය අස්ථානය වට පිටාවවෙන්න පුුවන් තමන්ගේ රැවටීම්වලට පත්ෙන්න්න පුළන් ඒ පළිබඳව ගොඩක් අවධානී පසු වෙන්න කියලා ොඩිය ෝදනත් දෙනවා සොර සතුරු බියක් ඇතිවෙන්න පුළුවන් එහින්දා සොර සතුරන්ගේෙන් ප්‍රස්සංකාරිවෙන්න කාල න ටිකක්. ර්ථිකහි තත්යන් තියෙන හිද ොසතුරු ියත්තික් වර්ධන වෙලා තියන හින්ද සොරසතුරු බිය ඇතිවෙන්න පුළුවන් තමන් පරිසංසාකතව තමන්ගේ වටිනා කියන දේවල් ප්‍රසන් කරගන්න තමන්ගේ වටිනා කියෙන සම්පත් පිළිබඳව එම නත්ත මුදල් පිළිබඳව මේ සො සොරසරුබිය ඇතිවන්න පුලුවන් කියලා කියන්න ඕනේ හින්දා තමන් පරිසංසාකත තමන්ගේ කටයුතු කාර සිද්ධ කරදයගෙන් තන්ගේ බඩු ායරජය පාච්චකරද මුදල් දල් විාචකරදී. ඉතාමත්ම කල්පනාකාරයභ කටයුතු කරන්න වෙනවා. බලක් හිමියන්ට ඒවගේම දුර බැහැර ගමන් තවාඩී ඇති වෙනවා ටිකත් දුර ගමන් යන්න සිදධ වෙනවා එතුළින් විහෙස කර තත්ත්වයන් ශීරයට වෙහෙසකර තත්වයන් මතුවෙන කාල සීමාවක් වසරක් කියලා කිය නොනැ මෙන්න මේ උෂබලක් නහිමියන්ට මෙ මේ විදිර තමයි දෙදස් විසිය අතර වර්ෂය ගත වීගෙන යන්නේ එතකොට උෂබලක් නහිමියන්ට මේ වසර මේ විදියට ගවාගෙන අද්ද සුසළු බාධාතත්ත්වයන් ජවිතයට ගලායින බව පැහැදිලිව පේෙනවා එතකොටට ඒවාන් මිදිලා හොඳින් ජීවිකාවගෙන යන්න පිනට දහමට ලැදිවෙල්ලා කටයුතු කරන්න කියලා පොඩි ඉල්ලිමක් කරන ඒවගේ මම ප්‍රතිකර්මයක් වශයෙන් මෙන මේ දේ කියනවා මේ ප්‍රතිකාරමය සිද්ධ කරන්න උෂප ලක්න හිමියන්ගේ අපලකාරී තත්වයන් මඟගහරවාගෙන ජීවිකාව ගත කරන්න මේ වර්ෂය තුළ තමන්ගේ පියාට. තමන්ගේ පියාට වුවටැන් කරමින් පියාට උදවපකාර කිරීම ගින් මානසික සැල්ලුව ලබාගන්න පුළුවන් කාලසීමාවක් කියලකෙන තමන්ගේ පියාට පිය පාර්ශවයට එමනත පියවරුන්ට පියවරුන්ට යම්ය මුදව්පුකාර තමන්ගේ පියා ජිවතුන් අතර නොමැති නම් තම පියවරු පියවුරු ඉන්නනි වැඩහිට නිවාසවල ඉන්න පිරිමි පාර්ශවයඒ පියවරුන්ට යම්කිසි ධර්නමානාදීදීලා ඔවුන් සතුටු කරලා ඔුන්ට උදව්වක් පදවක් කරලා ඔවුන් ඔවුන් මානසිකව තෘක්්තිමත් කරම් පස්සේ ඒ ලැබන්නහු පිට ඇබෙන්න්නාව සහැල්ලුව අපිට අපිට ලැබෙන්නාව මානසික තෘප්තිය අන්නේ පින අරගෙන ඇවිල්ලා දෙවන් තමන් අදහන්න ඕනෑම දෙවිකෙනෙකුට ඒ පින් අනුමෝදන් කරලා ඒ පිට පතාගන්න පුළුවන් මිට අමතර බුදුන් වහන්සේ වෙනුව ඒකාන්තවස්සයීම බුද්ධ පූජාව පැවැත්වීම වදනාමාන කිරීම ඒ කාන්තම දගැන තමන්ට අර පුුණනිිකර්ම කටයුතු සිද්ධ කරන්න ඒවගේ බුද්ධ පූජාවල් පැවැත්වීමම් වගේ දේවල් ශේෂවශයෙන් සිද්ධ කරන්න පුළුවන් නිතර නිතරඔට විසිබුද්ධ පූජාවල තියන සම්බුද්ධ පූජාවල් තියන ඒවට නිතර නිතර සම්බන්ධයන බුදුන් වහන්සේ හා සමග බුද්ධ පූජාවල් පැඇත්වීම තත්ත්ය එක ඒ පින් ඒ පින ඒ පින් කටයුත්ත සිද්ධ කිරීම සඳහා පෙළබෙන්න්න එතකොටමං කාරණ දෙකක් සිද්ධ කිව්වදැන් බුදුන් වහන්සේ වන බුද්ධ පූජා පැත්වීමේ කටයුතු සහ පාට පිය පාර්ශවයට පියවරුන්ට උපස්ථාන කිරීම ක්‍රමවේදයක් ගැන මෙන් මේ ක්‍රම දෙක තුළින් බට ජීවිතය ජයගන්න පුළන් උෂබලගන හිමියන්ට මේ දිදශවිසි අතර වර්ෂය ජයග්‍රහහි වර්සරක් වෙන්න කියලමං හිකාන්තම වාාර්ථනා කරනවා ඒ පාර්ථනාවත් එක්ක ඔබට ජයන් ජයම වේවා කියයා පාර්ථන කරා උෂබලගන හිමියන්ට මේ දිදශවිසිය අතර වර්ෂය